ඔබ අයිටයෙන් දිවාපුුවත් සමගින් මම සහන් උඩුවවිධාන. මම බත්සලා කුල සූරිය මුලින් අවධානය ප්‍රතිී සිරස් තල වෙත. බරණ දළුවමට එරෙහි පෙත් සම්පංච පුද්කල වෙිනිසුරු මඩරුලක් හමුුවේ විභාගේට. පූචිතත් හෙම සිරිත් අසනීපවෙයිසියිඩට නොෙයි. ්‍ර ලංකාව තුළ ඇමරිකාක් කඳවුරක් නෑ ඇමෙරිකා තානාපති අවධහරණය කරයි. විිශරාම වැටුප වැලිකිරීම කැන විශ්්‍රාමිකයන්කින් රචයට ප්‍රසාදය. දරුණුත්තම බැස්සට මුහුණ දෙන මුම්බායි නගරය. ර දුවම ියෝගයට ලක්කරමෙන් ගුණ කල රේට පෙත්සම් විභාගයට ගැනීම, අභ්‍යාජනාරිකරනයේ පංච පුද්ගල වනිසරු මඩුල්ලක් පත් කරතිබෙනවා. අභ්‍යාජනාධ කරනන්නේ සභහපත වනිසුරු යසන්ත කෝදාගඩ මහතා තුළු, මෙම පංච පුද්ගල විනිසුර මඩුල් හමුවේ, පෙත්සම අදෙරවරු එකොහයි තිහට කැඳවීමට නිය මිතෝති බනා. බදධ්‍යවෙතී මලින්ද සනිවිරත්න මහතායි පෙත්සම ගුණු කරැත්ති. ම අරණ දඩුවම ක්‍රියත්ම වී ම ැක ේ අතුරන ියෝකයක් බදධනාකාර කොම රිස් ජනරාල්වරයාහා වැලිකට බන්ධනාකාර අධි කාරිවරයා වෙත නිකුත් කරන ලෙසට ඉල්ලමින්. මරණ දඩුවම මෙම සතය තුළ ක්‍රාත්මක නොකරන බවට බඳධනාකාර කොම සාරිස්වරයා පසුගේද අභියංචනාධකරන දීප්‍රකාශ කලා. මෙන්තර මර දැඩුවම ක්‍රියත්ම කිරීමට ජනාධිපතවයා ගෙන ඇතිත් තීරණයට, ප්‍රංශෂතානාපතතිකාර්යාලේද සිය කනසල්ල පලකරතිබෙනවා. සරහතලෙස්තුනක්ති සේ ශ්‍ර ලංකාව තුළ මරන දඩේ නික්‍රාත්මක නොෝ තත්වයක් තුළ ඒත්තවදුරටත් පවත්වාකිෙනයාම යහපත් බවයි ප්‍රංක්ෂ තානාපති කාරයාලයේ තවදුරටත් පෙන් පාතෙන්නේ මසහයිකට පෙර. එක්සත් ජාතින්ගේ මහමන්ඩල්ල සැසිවාරේදී මරණය ද්ඩනේ භාවිතකිරින් පිළබඳ විශ්වීය තහනමක්කිල්ලාතිබූ ජෝජනාවට ශ්‍ර ලංකාව සහය පල කළ බව තානපති කාරයාාලය පින් පාතිනවා හිටපු ආරක්ෂ කල්ලේකම් හෙමසිරි ප්‍රනාාදු සහ පොලිස්පති පූජි ජය සුන්දරයයාන අය අපාධ පරීක්ෂණ දෙපර්මෙන්න්තුූ හමුවේ අද පෙනී සිටියේ නැහැ. ඔවුන් අසනීපවීම ඊට හේතුවයි. පස්කු ඉතා ප්‍රහාරය සබන්ධයෙන් ප්‍රකාශයක් ලබාකිනීම සඳහා අද පෙරවරු දහට අපරාධ පරීක්ෂණ දොර්මෙන්න්තු හමුවේ පෙනී සිින ෙට හිටපු ආරක්ෂ කලෙකම් හෙමසිර ප්‍රාදු මහතාට සහ පොලිස්පති ප චිච්ච සුන්ර මහතාට දැනු ේතිබු. ඒ හම රී ප්‍රාන්දු මහතා අසනිප වී ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බැවින් අද දින පරාධ පක්ෂණ පපර්තිමෙන්තුට පැමිණ නති බයි දන් පාතිබුණන. ්‍යාතර පෝජි්චයි සන්ද මහතාද රෝකවී නාරහහින් පිට, පොිස් ෝහලට ඇතුළත් වීතිබෙනවා. පස්කු ඉරිදා ප්‍රහරය වලක් පවාා නොකැනීම සම්බන්ධයෙන් මෙම දෙදිනා සැකරුවන් ලෙස නම්කර අධි කරනයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා දැනුම්තේ තිබුණ මෙම දෙදිෙන සී රාජකාරි පහැරහැර ඇති බවට නීතිපතිවරයා චෝදනා ඉල්ල කලේ මට දිනප පහ. ර එම චෝදනාාවි දාලව කටයුතු නොකිීම සම්බන්ධින් වැඩබලන්න පොලිස්පතිවරයාට කරුණු දක්වන ලෙස නීතිපතිවරයායක් දැනුම් තිේතිබුණ. ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකා කඳවරක් පිහිටවීමේ කිසිදු සැලස්මක් හෝ මනාවක් නැති බව ඇමරිකාව පවසනවා. ශ්‍රීලංකාවේ ඇමරිකා තානාාපතිනි ඇලයිනබි ටෙප්ලිට්ස් මහත්මිය නිවදනයක් නිගුත් කරමින් මේ බව සඳහන් කලා. දෙරට අතර අත්සන්කිරීමට යෝජත, වීපාර්ශවික ආරක්ෂක ගිවිසුම හෙවත සෝෆා ගිවිසුම තුළින් ශ්‍රලංකාවේ ස්වයරී භාවේට හානිවන බවට පලවන වාර්තා අසත්්‍ය බවයි එම නිවේදනින් පෙන් බාදන්නේ. සාකච්ඡා කරමින් පවතින මෙම ගිවිසුමේ අරමුණ සහයෝගිතාව පමණක් බව අවධහරය කරන ඇ, ශ්‍රලංකාවේ ස්යයිරී භාවේට සම්පූර්ණයෙන් ගරුකරන බවද සඳහන් කරතිබෙනපා. විශ්‍රහම වැටුබ එහළ නැන්වීම සම්බන්ධයෙන් විශ්‍රාමකින් රජයට සිය ප්‍රසාදය පල කරනවා. විශ්‍රාමකින් අමතක නොකර ඔවුන් වවෙන් යුතුකම් ඉටුකිරීමට රජය කටයුතු කර ඇති බවයි ඔවුන් පෙන්වාදන්නේ. අමාතය රජිත් මතුම වන්්ඩාර මහතා සසමඟ පැවදි සාකච්ඡාවකින් අනතුරව ඔවුන් විශ්‍රාම වැටුක් එහළ නැවීම සම්බන්ධෙන් මෙලෙස අදහස් පල කලා. වසර විශ්සක් විතර කාලයක් තුළ අපේ සංවිධානත්මක විශ්වාමික ව්‍යාපාරය අපේ විශ්‍රවාමික ගැටලු වි්දා ගැනීම සඳහා කරන ලද උද්‍යෝෂණ පාගමන් ආදී සියලු කැපකිරම්වල. ප්‍රතිඵලය ඉතා ඉපරම මට්ටම නිලාගත දවසක් හැටකට අද කල්පනා කන්නවා. මහිතන මේ වගේ ඉතාම ඉහළමට මේ වැටු පැඩවීමත් විශවාමිකයන්ට ලබා දෙන්නට පුළුවන්වීමම පිළිබඳව. අප ඉතාම සන්තෝෂයට පතින දවසක්. එනිසා මේ සාකච්ඡාව මේ අන්තෙන් පාත්තල ප්‍රමමුතුමාගේ ආණ්ඩුව කැපීමම් පිල්බඳව. තවාරයක් අපේ සංවිධානත්ම විශ්‍රාමසක ප්‍රවි්‍යාපාරය ප්‍රනාාමය පුද කරනවා. ජේෂ්ට පුරවැසියන් කියන්නේ සෙසු පුරවැසිියන්ගේ දෙමාපියන්. ඒක නිසා අපිට සලකන්න ඕන අපිට වෙන මොකුත් අපේක්ෂා කරන්න නෑ. අපිට මේ ගෞරවේ විතරයි ලැබෙන්නේ. තවසයෙන්ම කිසිම රජයක නොකල විදිහට වැටු පැඩවීමක් අපට මේ රජයෙන් කර ඒ පිළිමඳව. සියලුම විශ්්‍රාමිකයන්ගේ ගෞරවය අපි පුද කරනවා. අපිට තවත් පොඩි ප්‍රශ්න කීපයයක් තියෙනවා අපි බලාපොරොත්තු වෙනවා ඒත් ඉක්මනින් අපිට විසුඳල දේ කියලා අපට කරමේ සේවාව පිළිබඳව මේ රජයට ගරු ඇමැත්තුමාටත්, ගරු අගමැත්තුමාටත් අපේ අපේ ගෞරවය පුද කරනොත්. mounted ලග ස්ික්කේ පවැත් වෙන, රට වෙනුවෙන් එකට සිටිමු, ජාතික සංවර්ධන වැඩ සටහන, සහරං පකතිනේ තුළ, පහලුස්තහ සයිසි අසු හදෙනෙකුට ප්‍රතිලාභහිමි වීත වෙනවා. එහි දෙවැනිදිනඒ වන අදත් වැඩ සටහන් වැසක් ක්‍ර්‍යත්මක වනවා. මේ වාර්තාාවගෙන ඉන්නේ එහි සිටින් අප නියෝජත ඉදිකතු ශරය. ුව ෙකටසිතු ජතික සංවර්ධන වැඩ සටठන දෙව දිනේ අදවසේද ආරම්බුණන ම ත ද නමල් වෙ ආදර්ශ ්‍රතික විද්‍ය्याල සසිසන්, ද්‍ර වෙලින් ැලක්වීම සඳ පාග මනක් සූදනම් ති ෙන කාරය, ඔබට පෙනෙන वाඇති. ජනාධපති ලේකම්කාරයාලේ සහ මොනරාකල දිස්ත්‍රික් ේකම්කායාලේ ඒකා බද්ව ප්‍රාදේශී ලේකම් කොට්ටාස එකො හක්කේන්ද්‍රකර ගනිමින් දුෂකර පලාත්වල ජීවත්වන ජනතාවගේ මෙතෙක් නොවිසඳුරු ගැටලු සඳහා කඩිනම් වෙසඳුම් ලබාති මේ අරමනෙන් රට වෙනුවෙන් එකට සිටමු ජාතික සංවර්ධන වැඩ සටහන ක්‍රියාත්මක වනවා. මොන්රාකල දිස්ත්‍රික් වැඩ සටහන මේවාස හයිවනිතා දක්වා ක්‍රාත්ම කරන අතර. ඒ දිනියතුළ පමණක් ්‍යපෘති දෙශය දෙකා ක්‍රියත්ම කල බ මොන්රාකල දිස්්‍රික් කම් විය සඳහන් කලා. මෙම ජාතික සංවර්ධන වැඩසටහන තුළින් ජනාධිපතිලේගම්කාරයාලේ බෙහවන ජාතික සංවර්ධන ව්‍යප්‍රතිබන වකුගඩ නිවාරණ ජාතික වැඩසටහන ආහාර සුරක්ෂිතතා වැඩසටහන තිරසර අධ්‍යාපනය සුරකිමු දරුවන් ඇතුළු වැඩසටහන් දායක්. ජනතාව ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරනවා. යහපත් සෞඛ්‍ය ජීවිතයක් යහපත් පරිසරයක්. වස විෂ නැති ක්‍රෘෂිකාර්මික ජනජීවිතයක් ඇතුළු ඉලක්ක ගණනාවක් මෙම වැඩ සටහන ඔස්සේ දිස්ශ්‍රිකය තුළ ක්‍රියත්මක කෙරෙනවා. බැරට දෙවන විශාලතම දිස්ශ්‍රිකය වන මොනරා කළ සිටින පවුල් සංඛාව එක් ලක්ෂ පනස් දහස. ඉන් වැඩි පිරිසගේ ජීවනපාය වීඇත්තේ කෘෂිකර්මාන්තයයි. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන දිස්්‍රිකේ ග්‍රාමසේවා වසම් තුන්සිය දහනවයක් පුාක්‍රාත්මක කෙරෙනවා. නද පල ස දතු ගේ සංකල්පයක් අරම් න දැවන් වැඩ පිලිවෙල දව ය ා ට ප්‍රදේශ ජන තු පරත්ව ම ල සට ප මග ම දි දම ලසිට. දැන් කෙට විාමයක්. ුරිතෙනුයි කතරගම රකිමු සමගිතම තේමා කර ගනිමින් කතරගම ඇසළ මංගල්ිය හෙට සිට දහස්සේ වඩා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. අවසන් මහපෙරහැර සජීවලස ගෙනේමි නිලමාධිය සත්කාරය ලබාදන්නේ ITෙන් මාධ්‍ය ජාලයායි. මෙම ඇසළ මංගල්ලයට සමකාමී වාරභවී ඇති පාදයාත්‍රාවද මෙමනවිට කතරගමට ලඟාවිමින් පවතිනවා. එපිළිබඳ තුොරතුරු ගෙනෙන්නේ චතුර සමරකෝන්. ත් හෙස කරදින අද ිගර පපර ලින්තුන ප්‍රදශ ලින්තුන ප්‍රදශයට ලින්තුන ප්‍රදශනාවෙන් හඳන් වන්නේ මේ ප්‍රදශයට පාද්‍යාත්‍ර වන්න ැතිවතුන් සහ ස්නාන කිරීමට උන්ගේ පිරිසු කටයුතු සිදුරගැීම සහහා ඉතිකරලතිබෙනවා ලිින්තුනක් ඒනිසා තමයි මේ ප්‍රදශයට ලින්තුන යනුවෙන් විවාහරෙන්න්නේ ඒගේ තමයි මේ ප්‍රදේශයට තවත් විශිසිිත අවස්ථාවක් මේ පැතිමතුන් වනුවෙන් ඉති කරලතිබෙනවා ඒ තමයි. වසර හයකට අධික කාලයක් මේ පැමිණෙන පිරිස සඳහා වෛද්‍ය කඳුරක් පවත්වාගෙන යනවා. වෙහෙසකර දිනය ප්‍රාත්්‍රී කාලේ මේ ස්සාන ගත කරන්න බලාපපුරොත්වන සියලුදනාම බලාපොරොත්තුවෙන්ෙන තවත් දෙයක් තමයි මේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම. ඒ සඳහා වසර හයිකට අධි කාලයක් ස්වච්චාවෙන් කැපවෙන වෛද්‍යවරු කණ්ඩයමක් අපිට හම වුණා. ඒ සඳහා නායකත්වය ලබා දෙන්නේ ඒ ලතාහරන් වෛද්‍යතුන්. තුන් ප්‍රමුක වෛද්‍ය කන්දාායිම අදත් මේ වෙනුවෙන් පැය විසි හතරම කැපවෙලායින්නවා. ඔබතුමා වසර හයක් අකණ්ඩෝ මේ කඳුරු පවත්වන්නට. ඇයි හේතුනිේ මොකක් දෙක සඳහා ඔබතුන්ට බල පෑවකාරනාව. මම ඇත්තටම කලින් අවුරුදු හයක් පයින්ගිය. ඒම පයින් යනකොට හැම අවුරුදුම මෙතන එනකොට අපිට හිතන්නවාග මේේ ගමනෙන් අධික දුස්කරම තියෙන තැක් තම මෙතන ලින්තුනි. එතන වතුරු හොයන්නත් ගොඩක් කමාරුයි. අනිතික වෛ්‍ය පාසක මුොකුත්නෑ. මුලිම දෙදස් දාහත්තර. මුලිම පටන් ගත්තා මේ වෛ්‍යය කෑම්පක කරන්නශක්තිමක් කරේ හමුදායි. මේ කාලය ඇතුළේ අපිට පුළුවන් වනාා වියා බ්ලොක්්ටු ඇතුළම සම්පූර්ණම අපිට මේ මිඩිකල් එමජෙන්සි රෙස්පෝන්සක ක්‍රියාත් කරන්න දැන් ආරක්ෂාව කියෙන දෙයියෝ විතරයි එයි නිසා ඒ දෙියෝ අපිට වෙනවෙන විදිහයට අපිට පෙනලා තියෙනවා අප එය අපිත්තක ඉන්නවා කියලා අපි එක දැනනවා එනිසා ඒක දැනනකම්. මේ සේවා අනිවාර්මෙන් කරනවා. කතරගම පාධයාාත්‍රාවේ යන මේ පිරිසට තමන්ගේ සේ සේවාාවකට එහා ගිය යුතුකමක් සමාජවෙනින් ටු කරන ඒ අතාහරන් වෛදතුමන් යදහස අපි අරධා කරන වයිටන් සග රැඳදිලයි අපි සූදනමනවා පාද්‍යච්‍රාවේ තවත් මේ වගේ මොරතුර ඉදිරියේදී ඔබෙත අරගෙන එන්නට ඒවගේම තමයි මේ වෙනුවෙන් ප අපි එක්ක එකතු වෙන අයිට නිෂ්පාදන ක්ඩාම තමයි ගන් සංජය පසසිදුු දීමන්ත වවගේ සුරේෂ් වෙලරත්න සමගින් මම චතුර සකෝන් කන්ද සුරිදු වදනාව ඉදිරි ගන්මග තු ද නවත් හමේ බලපුොතින් තැඩන සුගන්නවා ලින්තුන ප්‍රදේශය සිට. මෑැති තිහාසේ ආගමික සිද්ධස්ථාන වල වැඩිම සංවර්ධනයක් සිදු කළේ වත්මන් රජේ බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. පිට බැදර තැන හෙන ශ්‍රී මුත්තුමාරරි අම්මාන් කෝවිලේ පැවැති උත්සවේකදී අමාත්‍යවරයා එම අදහස් පල කලා මෑති හිතිහාසේ ආගමික සිද්ස්ථානවල වැඩම සංවර්ධනයක් එනලා දිපු හාලය මේක වෙලාතියෙන පන්සල් වලට විතරක් නෙවෙයි කෝවිල් පලදි. වලට සංවර්ධනය සඳහා එකම හැන්දෙෙන් පෙදරන්නේ. අපි රටේ බවිඳ ආගම් අදහනු ආගම අදහන අයට ආගම අදහන්න අපි උදව් කරන රට පටක් යියුණුවති ත්ක්තමයික සිරිරියයි බෙදීමක් තිබ්බොත් අපිට පටක් දියුණු කරගන්න දෑ පි දකළ තියනවා. බෙදීම් තිබිලා ආරවල් තිබිලා සංවර්ධනය වෙන්න පැඩුව තිප රටවල් ඒ බෙදීම් ටික ඉවර කරගෙන ආනවල් ඉවර කරගත්තට පස්සේ ඉදිරියට ගේ වේගේ සිංාපපුර හොඳ උදාහ. එහෙ ්‍රේ ත්තුවා යම්මන් ොල් ෝවිලේ ඉදිකල ගඩනගල්ල අමා්‍යසසාගල රත්නායක මහතා අතෙන් විරෘත කරනා. පෙටබදර ප්‍රාේශය සභාවේ මන්ත්‍රේශ්‍රයයාන්ද කඩම් ිමතා ඇතු පිරිසක් එමවස්තාවටෙක් වුණා. මදම්බේ පැරණින්නගරයේ පිහිටා තිබූ යකට එකතුකිරි මේේස්ථානක කහටකගත් ගින්නකින් එහිතිබූ ලොර්රතයක් සම්පූර්ණයමල් විනාශයට පත්වනා. ගින්න පිළිබඳ මදම්පේ ගිනිනිවන ඒකේට දැනුම් දුන්නද රියතුරකු නැතිබව පවසමින් එමස්ථානයට නොපැමිනිි පවයි පොලිසිය ප්‍රකාශ්ශ කළේ. අද අලියුම දෙකට පමන ගින්න හටගත්තා. ගින නිවාදැමීමට මාධම්පේ පොලිසේ සහ ප්‍රදේශවා සීන් කටිුතු කලා. එහෙත් අසල තිබූ ලොරි රතයක්ම්ූර්ණයම විනශ්‍යයට පත් තිබෙනවා. තවත් ලොරිරතේකට සුළ හා නිසිද ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ගින්න ඇතිවූ ස්ථානයාසල ගොඩනැගලි රසක් පහිට අතිබුණද ගින්න පැත්‍රයාම වැලවීමට හැකි වුණා. ෝග්‍රමට සසුවක් පමණ බරකින් යුක්ත විශාල මඩුමත්සෙක, කාතන්කුඩි ප්‍රදේශේදී දීවර නතාව විසින්දල්ලාගැතිබෙනවා. ඒතු කාල් ප්‍රදේශේදී ගඩඹිම දෙසට පැමිණ මඩ මත්්‍ය දුරදීවරින් එම මත්සයා අල්ලාගැනීමට කටයුතු කලා. වාහන කුලි පදනම බත ලබාගනිමින් ලිපිලේකන සකස් කර එම වාහන විකිනීමේ ජාවාරමක් හෙළකරගැනීමට ගම්පහ පොලිසියට හැකිවුණනා ෘපියලක්ෂ දෙසේකට අධික වටිනාකමින්යුතුවාහන මෙලෙස අලවිකරඇති බවයි පොලිසිය පවසන්නේ. එලෙස විකුණු මෝටර් රතතුනක් පොලිසිය ඊයේ සොයාගත්තා. මෙම ජවාරමට සම්හන්ධ පුද්ගලින් හතර දෙෙනකුද ගම්පහ පොලිසේමගින් අතනංගුව ගෙනතිබෙනවා. පළතයේ දුෂ්කර සහ ප්‍රාථමික පාසල් සඳහා නියුක්ත කිරීම වෙනුවෙන් එකසේ හයදෙනෙකු වෙත පත්වීම් පිරිණෑීම වුව පලත් ප්‍රධානවාතය චාමර සපත් දසනායක මහතාගේ ප්‍රානත්වෙන් සිදු කෙරුණා මෙම පිරි සඳහා විදිමත් ගර පුහුණුවක් ලබදමින් පසුවයි පාසල් සඳහායුම් කරෙන්නේ. ජනාධපතිවරණය ඉදිරි මාස හතරක් කාලේකදි අනිවාරෙන්ම පැත්වවෙේතු බ, පර්ලිෙන්න්තු මන්ත්‍රවයේ දිේශ ගුණුවවර්ධන මතා පවසනවා. තම පක්ෂය ජනාධිපතිවරණය සඳහා සූදානම් බවයි, පාදුක්ක வேරගල ප්‍රදේශය පැවැති උත්වයකින් පසු මාධ්‍යවෙත අදහස් දක්ව මෙෙන් ඒ මහතා ප්‍රකාශ කළේ. ජාතිප නට පරසව නොති පොත් මතුලුොම සරසර ඉවත් ගේෙන පශක්ල මැතිවරණ කොම සාරස්තුමා බෝම අභාන්්‍යයහම්පන්න පත්යකට වෙටලති. ඔය ප්‍රකාශ මීට කලිනුත් කරලා දේීමහි දවස්සයේ අතරතුර වෙන චන්දඇතියාගන්න බැරි බවයි කියවෙන්නේ නමුත් ජනාධිපති වර්න්නේය අනි වාර්යෙන් අනඩුකරම එවතාවනු කාශයට පත් කරන්න මැතිවන්න කොමසුම් ැ සිට එකක රට ලග ඒක තමයි දැන් අදගත්ම සටන. මැවන කොම ඉවත්න චන්දයය කිය ැකව. ජිය ජාතිිපතිවාරන්නේ වෙලා ච චන්දක මැතිනගේ ජනතිීප්‍රතිවරණ වෙලාවිත් මැතිවරනු කොම රසි රහල් ත වුණා වට වැඩ බල කොම සාරිස් කලනික් පත් කල එහෙම නීතියක් නෑ ඒක රටේ ඇතිවෙන පිළිගත් සම්තියන්නව මැතිවන කොම් සාරිස් කකිනිෙක් පත් කර. නිල්වහා ගගහිුරු සංරක්ෂණය සහ ගංග පවිත්‍ර කිරීමේ ්‍යාප්‍රතියේ යටතේ ආර්ක්ෂිත බැම්මක් ඉදි කරෙනවා. ඒ සඳහා බෑකෙරන මුදල රූපියල් මිලියන හැට පහක්. එය තුළු තවත් සංවර්ධන පවත් කිහිපයක් පිළිබඳ තොරතුරු දැන් නිල්බනාගංග සංරක්ෂණ ව්‍යප්‍රතියේ යටතේ පිටබැද්දර සිට දෙනිකස් පේ දක්වා කොටසේ ගල් වැටි දැමීම සිදු කරෙනවා. මාස දෙකක් තුළ එම කටයුතු අවසන් කිරීම සැලසුමයි. වරය නවික කටයුතු සහත් දක්ෂණ සම්පර්ථනනාමාත්‍යන් ශයේ මුූල්‍යධාර යටතේ මාතර දිස්ට්‍රේක් වාර්මාර්ග කාර්යාලයේ අධීක්‍ෂණින් ව්‍යපෘතිය සිදු කරෙනවා. කළුතර බේරුුවල හිරිගල් ගොඩැල්ල කටුකරුදු ගහලන්ද, මගල්කන්ධයන ග්‍රම සේවා පසම්බල ඉදි කළ නිලසෙවන කාර්යාල ජනතායිතියට පත් කරුණා. ඉදිකිරීීම සඳහා වැෑ කලළ මුදල රූපියල් ලක්ෂා සුවක් අමාත්‍යය රාජත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වේ නුයි මෙම කාර්යාල වි්‍යවෘත කරනේ. රාජයේ නිලදහරින්ගේ සේවය එක මස්ථානයකින් ලබාගත හැකිවීමත් සමඟ ජනතාවට පහසුකම් සැලසන්වාා පුවත් හෙපයක් ලොහොන්ින් දකිමු දැන්. අදුව සමුද්‍රාරාම විහාරස්ථානය සංවිධානය කරන මය රට අයිතිහස්සික පොසොන් පෙරහර ති සටමන වරටත් මෙවර පැවැත්වනා. කථනායකරු ජයිසූරයම් හතා මංගල් හස්ති රාජා මත කරණුව තැන් පත්කිරීමෙන් අනතුරුව පෙරහැර වීදි සංචාරය ආරම්භ කලා. පහතරට සබරගමඇතුළු නර්තනාංග රසක් මෙන්ම අලියතුන් විශාල සංඛ්‍යාවක් මෙවර පෙහැරට එක්කරතිබුණා විහාාධිපති බෝපිටිය දම් ඉස්සර ස්වාමීන්හසේගේ යානු ශසනාමතයි පෙරහැර සංවිධානයන්නේයි. අරර්ම පිළිබඳ සජීීකරන සංයුක්ත තැටිය, හොළුපිටිය ගඟාරාම විහාරාධිකාරේ, ආචාර පපුද්ජ කිරින්දේ අසජිස්වාමන් වහන්සේ වෙත පිළි ගන්නවා. අනාගත පරපුරට අපේ රටක් අපේ ලෝකෙ වඩා තිහපත්ස්ථානයක් කිරීමට අපි එක්්‍රමියනතේමාවෙන් මෙම සංත තැටිය නිර්මාණයකර ඇතේ කලාකරු රුක්ෂාන් පෙරේරයි. ්‍ර ලංකා ස්කාල සංග මේ පනස් නම වන මහ සබා රැසීම සහ, ඩිපලෝම සහතිකපත් ප්‍රධානය පදනා මයතනේදී පැවැත්වනා. පුස්තකාල හ තුරතුර විද්‍යාප පිල්මඳ තුංවරුද ඩපලම අවසන් කළ හැතැ හයදිනකුඩ සහතිකපත් මෙහිදී පිරිනමුණ. හිටපු විගනකාධදිපති ගමිනී විජසිංහතා ඇතුළ ආාධීතයන්ගේපදෙනෙකු එමෝත්සවයට එක්වසිටයා. පසුගේ පස්කු ප්‍රහරය හේතුවෙන් ලක්සලා ආයතනයට බාන්්ඩ සපේන සැපියුම් කරුවන්ට සිදුපු අපහසුතා සලකා බලා මුදල් පරිත්‍යයක්ග කිරීමට පාලනාධිකාරිය කටයුතු කලා. පළ මෝදීරයට තඒේ තිස්තනිකු සඳහා මුදල් ලබාදීම මොරටුව කටුබැද ලක්සලා ආයිතනේදී සිදුකරුණ. වැලිකන්ද මූලි රෝහලය බලන් තත්වේ තිබූ වාටු සංකිීරණය නවීකරණය කර විවෘත කරුණ. ලංකා බැංකවේ අසුවන සංස්තරය වෙනුවෙන්ව බැංකේ විශ්‍රමිකයන්ගේ දයිකත්තයන් එම කටයුතු සිදුකරුණා. ප්‍රතිසංස් කරන කටයුතු සහහා යුද හමුදා ශ්‍රම දායකත්වය ලැබී තිබුණා ඒේසමගින් අටයන් දිවා පුවොත් අවසන් වනවා පසරුත් දෙකේ සිට අපගේ පැපෑ පවතිකාශය බලපොරොත්තු බන්න සුබ දවසක් www.ipnnews.tk.